ආදරණීය සිරිමි ඔයල් හැමෝම ආයු බොහෝ වේවා කියලා සෑමත් ආදරේ අපේ පාසටහන් YouTube නාලිකාවට පිළිගන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පතහවත්ත පුරාවිද්‍යා ස්ථානය ගැන. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලීකම් කොට්ටාශයේ රයිගම දකුණු ග්‍රාම නිලධාරී වසමෙහි මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අංක 14789 යටතේ ආරක්ෂිත ස්මාරකයක් ලෙස මෙය නම් කර ඇත. අතීතයේදී රටේ නිරිත දිග හා දකුණු ප්‍රදේශවල මුළුමනින්ම පාලනය කළ ප්‍රාදේශීය පාලක මධ්‍යස්ථානයක් බවට රයිගම රාජධානිය පත්ව තිබුණි. 13 වන සියවසේදී පමණ ආරම්භ වූ රයිගම රාජධානී ආරම්භක පාලකයා දසවන අලකේශ්වර විය. අතීතයේදී රජවරුන් තම ජල අවශ්‍යතා සඳහා උපයුක්ත කරගත් පොකුණු පැවැති භූමියේ පිහිටි විහාරය නිසා පතාවත්ත හෙවත් පුෂ්කරාරාමය ලෙස මෙම විහාරස්ථානය පසුකාලීනව විවාහරයට පත්විය. රයිගම් රාජධානී පිළිබඳ අධ්‍යයනයේදී වැදගත් තොරතුරු ඇතුළත් ලිඛිත මූලාශ්‍ර අතර මහා වංශය, රාජාවලිය, අලකේශ්වර යුද්ධය, මයුර සංදේශය, අත්තනගල් වංශය, නිකාය සංග්‍රහය මෙන්ම ඉබ්බන් බතුතා නම් සංචාරකයාගේ දේශාටන වාර්තා හා චීන මූලාශ්‍ර ප්‍රමුඛ වේ. මීට අමතරව රයිගම් රාජධානියෙහි උරුමය ප්‍රතිනිර්මාණය කිරීමෙහිලා වැදගත් පුරාවිද්‍යාත්මක සාධක රැසක් වර්තමානයේ පවා මෙම භූමිය තුළින් හඳුනාගත හැකිය. රයිගම රාජධානියෙහි දීප්තිමත්ම පාලකයා වූයේ නිශ්ශංක අලකේශ්වර ප්‍රභු අලකේශ්වර වේ. ඔහු උතුරේ ආර්ය චක්‍රවර්ති ආධිපත්‍ය විනාශ කිරීම සඳහා සිදු කරන ලද යුද්ධය හේතුවෙන් ලංකා ඉතිහාසයේ මහත් කීර්තියට පත් වුණා. තුමාගේ දීප්තිමත් පාලන කාලයෙන් පසුව ප්‍රභු රාජ ධූරය සඳහා අලකේශ්වර පවුලේ හටගත් ගැටුම් හේතුවෙන් රයිගම රාජධානියද පිරිහීමට ලක් විය. මෙතුරුව කුමාර අලකේශ්වර, වීරබාහු, විජය ඈපා, තුනුශේෂ හා වීර අලකේශ්වර පාලනය අවසානයේ වීර අලකේශ්වර සිරකරුවෙකු ලෙස චීනයට ගෙන යාමත් සමග අවසන් විය. මේ වන විට රාජ්‍යපාලනය පිළිබඳ පැවති අර්බුදකාරී තත්ත්වය හමුවේ ක්‍රිස්තු වර්ෂ 1412 දී දීදාගම හිමියන්ගේ මූලිකත්වයෙන් 6 වන පරාක්‍රමබාහු රයිගම රජු ලෙස සිහසුරට පත් විය. එතුමා ක්‍රිස්තු වර්ෂ 1412 සිට 1415 දක්වා වසර 3 තම පාලනය රයිගම රාජධානිය තුළ සිදු කරන ලදී. රයිගම රාජධානියේ අවසන් යුගය 1521 රාජ්‍යයට පත් රයිගම බණ්ඩාර රාජ්‍ය සමය වේ. මේ කාලය තුළ වරින් වර පෘතුගීසි ආක්‍රමණවලට නතුවීමටද සිදුවිය. 1539 දී පමණ රයිගම බණ්ඩාර රජු මිය යාමත් සමග රයිගම රාජධානිය සීතාවක රාජධානියට ඈඳා ගැනීමත් එක්කම රයිගම රාජධානිය නිමාවට පත් විය. රයිගම රාජධානිය පාලනය කළ පාලකයේ දසවන අලකේශ්වර, 11 වන අලකේශ්වර, නිශ්ශංක අලකේශ්වර, කුමාර අලකේශ්වර, වීර අලකේශ්වර, වීරබාහු ඈපා, තුනුශේෂ, වීර අලකේශ්වර, 6 වන පරාක්‍රමබාහු, 6 වන විජයබාහු, රයිගම බණ්ඩාර රජු මේ පාලකයින් රයිගම රාජධානිය පාලනය කළ තියෙන්නේ.
ඇත්තිස සහිත ජලපීල්ල ඇත්තිස සහිත නිර්මාණය කර ඇති මෙම ශෛලමය ජලපීල්ල රාජමාලිගේ වහලින් ගලා එන ජලය පිටකිරීමට භාවිතා කරන ලද්දක් බව විශ්වාස කෙරේ මීට අමතරව මෙම භූමිය තුල පුරාවිද්‍යා සාධක රසක් හමු වී ඇත ඒ අතරින් අර්ධපියුමක් සහිතව නිර්මාණය කරන ලද සඳකඩ පහනක් විහාරගේ පිවිසුම්දරටුව ඉදිරිපිටදී දක්නට ඇති අතර මෑතකදී භූමිය තුල කැණීමකදී හමු වූ කැටයම් රහිත අර්ධ කවාකාර සඳකඩ පහනක්ද ප්‍රමුඛ වේ මෙහි එලිමහන් මණ්ඩපයේ තැන්පත් කර ඇති ශිලාමය සාධක අතර බොරදම් සහිත ගල්පූරු කැසිකිලි පාදුක සඳකඩ පහන පාදම් ගල් කටුසලකුණු සහිත ගල් කණුද භූමිහි තැනින් තැන හමුවන පාදම් ගල් විශාල ගල් කණු ඉපැරණි උළු කබොක් ගලින් නිර්මාණය කරන ලද නින්දකක්ද දැකිය හැකිය එසේම 18 වන සියවසේ මුල් භාගයේදී ඉදිකරන ලද විහාරගෙයිද විශේෂීය ගෘහ නිර්මාණ ලක්ෂණ විද්‍යාමාන කරන සුවිශේෂී වාස්තු විද්‍යා නිර්මාණයකි දැන් අපි බලමු වැසිකිලි පාදුකාව ගැන දෙපසින්ම පාද තැබිය හැකි පරිදි පා සටහන් හතරක් සහිතව නිර්මාණය කරන ලද ශිලාමය වැසිකිලි පාදුකාව මෙම ස්ථානයටම ආවේණික වූ සුවිශේෂ නිර්මාණයකි ලංකාවේ දැකිය හැකි මේ වර්ගයේ එකම වැසිකිලි පාදුකාව ලෙසද මෙය සැලකේ දැන් අපි බලමු පතාහෙවත් පොකුණ ගැන රාජකීය ජල අවශ්‍යතා උපයුක්ත කර ගන්නා ලද කබොක් ගල නිර්මාණය කරන ලද සුවිශාල පොකුණද විශේෂිත පුරාවිද්‍යා සාධකයකි ලංකාවේ දැනට ලැබී ඇති කබොක් ගල නිර්මාණය කරන ලද එකම නිර්මාණය මිය වශයෙන්ද සැලකේ මෙය 2013 වසරේදී කැනීම් කර 2014 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරන ලද පුරාවිද්‍යා ස්මාරකයකි. දිගින් මීටර 34ක් හා පළලින් මීටර 22.85ක්ද මීටර 3.97ක් ගැඹුරින්ද යුක්ත වේ. පාදම මීටර 5ක් පමණ දිගින් හා පළලින් මීටර 36ක් වූ කුඹුක්ලි අතුරා ඒ මත කබොක් ගල් 19ක් උසට බැමි බැඳ ඒ මත මෝල්ඩින් යෙදු ගල් වර්ගයක් යොදා ගනිමින් නිර්මාණය කරන ලද මෙම පොකුණෙහි වයඹ කොනට වන්නට දිග මීටර 2.58ක් හා පළල මීටර 3.44ක් වූ කුඩා ලිඳක්ද පොකුණට බැසීමට ඒ අසලින් කබොක් ගලින් නිර්මිත පඩි පෙළක්ද දක්නට ඇත. මෙම පොකුණ හා පොකුණ විට රජමහා විහාරයේ ඇති කළුගල් පොකුණ දෝනාවකින් සම්බන්ධව තිබූ බවත් එය දැන ගැනීම සඳහා කඩුක්කන් පැලඳි ආඳෙකු යොදාගත් බවත් එම ආදා පොකුණු දෙකෙහිම දක්නට ලැබූ බවත් විවහාරයේ පවතී.
දැන් අපි බලමු මෙහි ඇති ඉපැරණි ප්‍රාකාර බැම්ම ගැන. 14 වෙනි සියවසේ නිර්මාණය කරන ලදැ සැලකෙන ඉපැරණි ප්‍රාකාර බැම්ම කබොක් ගලින් නිර්මාණය කර ඇත. අක්කර 4 මාරක භූමි වපසරියක් ආවරණය වන පරිදි නිර්මිත මෙම ප්‍රාකාරයේ දැන්ට කබොක් ගල් නිර්මාණය සඳහා ලංකාවේ ඇති සාධනීය උදාහරණය වන අතර දැන්ට පහතරට සුරක්ෂිතව ඇති කබොක් ගලින් නිර්මිත සුරක්ෂිතම බලකොටුවද මෙය වේ. මයුර සංදේශකත තොරතුරු වලට අනුව මෙම ප්‍රාකාරය වටා දිය අගලක් තිබූ බවට ලිඛිත සාධක තිබුණද ඒ පිළිබඳ පුරාවිද්‍යා සාධකන මෙවැනි විට හමු වී නැත. නමුත් ප්‍රාකාරයේ දැනට ශේෂව ඇති සාධක අනුව තත්කාලීන යුගයේ මෙම ප්‍රාකාරයේ ආරක්ෂිත කොටුපවුරක් බලකොටුවක් ලෙස සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන්නට ඇත. දිගින් මීටර් 195 කා පළලින් මීටර් 108ක් වූ මෙම ප්‍රාකාරයේ සමස්තයක් වශයෙන් උස මීටර 2.4ක් ආ ඝනත්වය මීටර 2.4ක් පමණ වේ. නමුත් භූමියේ පවතින උච්චාවචන තත්ත්වයන් මත මෙහි උස මට්ටම විවිධ වෙන අතර ඝනත්වයේද වෙනස්කම් දැකිය හැකිය. මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවස්ථා කීපයකදීම වරින් වර සංරක්ෂණය කිරීමට ලක් කර ඇත. මෙහි නිර්මාණ කාලය පිළිබඳ නිශ්චිත සාධක නැතිවද භූමියේ පවතින අනෙකුත් පුරාවිද්‍යාත්මක සාධකවල නිර්මාණ ලක්ෂණ දෙස බලන විට මෙම ප්‍රාකාරයේද 14 වන සියවසේදී නිර්මාණය කර ඇති බව පෙනේ. කමෙන්ට් කරන්න. ඉතින් අපි ගිහිල්ලා ඉන්න නැවත හමු වෙමු. ආයුබෝව වේවා.